බෞද්ධ දර්ශනයට මෙන්ම සංස්කෘතියට අපහාස වන ලෙස හා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කරුණු හාස්‍යයට ලක් කරමින් ජයනි නතාෂා එදිරිසූරිය නම් කාන්තාව මෝඩාභිමානය නමින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇය කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටපත් වුණේ සිංගප්පූරුව බලා පිටව යාමට පැමිණි අවස්ථාවේදී. ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගත් නතාෂා එදිරිසූරිය කොළඹ කොටුව මහේස් ප්‍රාත්තිල ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජූනි මාස 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු නතාෂා එදිරිසූරිය වෙනුවෙන් ජන අරගලයේ ව්‍යාපාරය මාධ්‍ය හමුවක් ඇඳවමින් අදහස් පළ කළා. පැහැදිලිවම නතාෂා එදිරිසූරියට මේ කරලා තියෙන හැදියත්වීම ඉතාම සාහසිකයි. අපේ තියෙන ප්‍රතිපත්තියක් භාෂණයේ අයිතිය ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් අපි ඊට ගන්නවා. මේ අතර ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශ කිරීමේ චෝදනාව මත අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවටපත් පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන්ද ලබන ජූනි මාස 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ පසුරුවේ නියෝග කළා. මෙවැනි පසුබිමක් තුල අදාළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවරගෙන තිබෙනවා. මේ අතර රටේ ආගමික ආරවුලක් ඇති කරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් විවිධ ප්‍රකාශ සිදු කරන පුද්ගලයින් හා කණ්ඩායම් පිළිබඳව අවධානය යොමු ඇති බව සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේද අද නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ යම් පුද්ගලයෙකු හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සාහ දරන්නේ නම් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි. මේ පිළිබඳව අද අධිකරණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. ආවේගජනක ලෙස වෛරය පතුරවන විවිධ කණ්ඩායම් විසින් සූක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක මණ්ඩලයට දැනුම් දීලා තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. අපේ රටේ ආගමික සමගිය බිඳලන්න පෞගිය කාල සීමාව තුළ ඉතාමත්ම සූක්ෂම ලෙස සහ ක්‍රමානුකූලව කුමන්ත්‍රණකාරී කටයුතු කෙරුණා. යම් කිසි ආගමික ජන කොට්ටාසයක හිත්‍රි දෙන විදිහට ඒ ආගමික මතවාද, ඒ ආගමික ශාස්ත්‍රූන් වහන්සේලා විවේචනය කිරීම තහනම්. එහෙම විවේචන සිදු කළොත් ඒ අපරාධ මේ වරදක්සේ සලකලා වසරකට නොවැඩි සිරදඬුවමක් හෝ දඩයක් හෝ දෙකෙන්ම දඬුවම් කළ හැකි. එතකොට මේ කරුණු සියල්ලෙන් පැහැදිලි වෙනවා අපේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ භාෂණයේ නිදහස පැහැදිලි තහවුරු වෙලා තියෙනවා. ඒ අයිති අපි රකින්නවා. ඒ අයිති අපි රකින්නේ නීති රාමුව ඇතුළත ඒ සීමාවන් බිඳගෙන එයින් පිටත කටයුතු කරනවා නම් අපි මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. එතකොට ඒ කණ්ඩායම් වලට දැනට යම් යම් තොරතුරු තිබෙනවා. යම් දේශ සංවිධාන වලින් විශාල වශයෙන් මුදල් ලැබිලයි කියලා තොරතුරු ලැබිලා තියෙනවා. ඒවා අදාළ අංශ විසින් තොරතුරු සම්පූර්ණයෙන්ම තහවුරු කරගත්තට පස්සේ ඉදිරිපත් කරાવી අපේ සමහර භික්ෂුන් වහන්සේලාටත් මේ වගේ මුදල් ගෙවලා බුදුදහම අපකීර්තියට පත් කරන්න කටයුතු කරන්න වියදම් කරපු බවක් බවටත් තොරතුරු ලැබිලා තියෙනවා. මේ අතර පසුගිය දින කිහිපයම ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවලදී මහ සංඝරත්නය මෙලෙස අදහස් පළ කළා. මේ සංවිධාන ජාලයේ කවුද වගකිව යුත්තෝ? මේවා අලගිය මුලගිය තැන් සොයා ගත යුතුයි. එපමණකුත් නෙවෙයි, මේ පැත්තෙන් සිවුරේ ඉඳගෙන රාජාංගනේ සද්ධා රතන නැමැති මේ පුජ්‍යලයා මෙහෙවන සංවිධානය කුමක්ද? මේක ආයුධය මගින්ම කපා දැමිය යුත්තක්. ඒ කඩුව එවත් ආයුධය තමයි රාජ්‍ය නීතිය. රටේ තියෙන ලොකුම සම්පත තමයි මේ රටේ තියෙන ආගම විවිධත්වය. ඒක ආරක්ෂා කිරීම මේ ලංකාවේ ඉන්න සියලු පුරවැසියන්ට දෙයක්. සොරි කියලා එහෙම නැත්තම් සමා වෙන්න කියලා විතරක් වරදින් නිදහස් වෙන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නතාෂා අපේ බෞද්ධ බාලිකා පාසලටත් අපහාස කරලා තියෙනවා. ඉතින් එයාට තියෙන අයිතිය මොකක්ද එහෙම කරන්න? නතාෂා එදිරිසූරිය කියලා කියන්නේ තිරෙන් ඉස්සරහින් ඉන්න කෙනා. මේක පිටිපස්සින් ඉන්න මංජු නිශ්ශංක. ඒතර මංජු නිශ්ශංකගෙට කොහොමද මේ තරම් මුදල් ප්‍රමාණයක් හම්බෙන්නේ? මෙච්චර අපාර්ට්මන්ට් අරගෙන සල්ලි වේදම් කරන්න. අපි කිව්වේ නතාෂා එදිරිසූරිය අත්තරංගුට ගන්න කියලා විතරක් නෙවෙයි. මේක පිටිපස්සින් ඉන්න මංජු නිශ්ශංක කියන්නේ කවුද? නාලක ගොඩෙහිවත් එක මෙයාගේ තියෙන සම්බන්ධය මොකක්ද?